උදේ ඇමති හවස නොමැති මන් නිතර කිව්ව කතන්දරයක් තමයි සියල්ල අනිත්‍ය ලෝකේ ඇමති ධූර විතරක් නිත්‍ය නෑ කියලා. ඒ නිසා මේ අනිත්‍ය අමාත්‍ය ධූරයේ වෙනුවේ මගේ හෘද සාක්ෂිය සංගවා තබා ගන්නවත් මගේ ආත්ම ගරුත්වය පාවා දෙන්නවත් මන් සූදානම් වුණේ නෑ. මේ ආණ්ඩුවේ කුළුඳුල අමාත්‍ය මණ්ඩල රැසීමේදී තමයි 20 වෙනි සංශෝධනයට එරෙහිව මම කතා කරේ. එදා පටන් කවුරු කරත් වැරදි දෙයට වැරදි කියන්න මගේ කට අරින්න මම බය වුණෙත් නෑ. අනාගතෙදිත් එහෙමයි. ඉතින් ඇත්ත ඇති සැටියෙන් දකින්න අකමැති අය ඇත්තට බය ඇත්තට රිදිලා අමාත්‍ය ධූර ඉවත් කරලා තියෙනවා. බොහොම සතුටින් ඒ තීන්දුව පිළිගන්නවා. මාව අමාත්‍ය ධූරෙන් ඉවත් කරාම මාව වැටෙන්නේ ජනතාවගේ ඔඩොක්කුවට. ජනතාව සමග මේ මෞබිම බේරා ගන්නා සටන අපි යලි පටන් ගන්නවා. දැන් ඔබතුමා 20ට සංවේදී වෙලා අත ඉස්සුවනේ ඊට පස්සේ. 20 වෙනි සංශෝධනයේ අපේ ඉල්ලුව සංශෝධන 10ක් 10න් 9ක්ම ලැබුණා. ඒ විතර නෙවෙයි ජනාධිපතිතුමා අපිට ලිඛිත පොරොන්දුවක් දුන්නා වසරක් ඇතුළත අනිත් කාරණයක් ඉටු කරනවා කියලා. අපි ජනාධිපතිතුමා විශ්වාස කරා. දැන් ජනාධිපතිතුමා විශ්වාස නැද්ද? නැහැ මං අන්නේ එදා ඒ ජනාධිපතිතුමා අපි විශ්වාස කරා වසරක් ඇතුළත නව ව්‍යවස්ථාවක් ගෙනවා. ඒ ව්‍යවස්ථාවේදී ඒ දිවිත්ව පුරවැසියන්ට මේ රටේ දේශපාලන කිරීමේ අයිතිය ඉවත් කරනවා කියලා. ඒක වසරක් ඇතුළත සිදු වුණේ නැහැ. නමුත් ඒ අවස්ථාවේ ජනාධිපතිතුමා විශ්වාස කරා. ඒ අවස්ථාවේ ජනාධිපතිතුමා විශ්වාස කරන අපට හේතුවක් තිබුණෙත් නැහැ. දැන් විශ්වාසය කඩ වෙලා කියලා පිළිගන්නවද? අනිවාර්යයෙන්ම ඉතින් වසර එකමාරක් ගත වෙලා තිනවා. තාම ඒක කෙරුන්නේ නැහැ. ඊයේ කතාව සැර වැඩි වුණාද මේ? ඒක අහන්න ඕනේ ඉතින් ආණ්ඩුවෙන් තමයි. ඒ කියන්නේ වැදුණාද? අපි වැදෙන තැන් වලට වදින්න, රිදෙන තැන් වලට රිදෙන්න කිව්වේ. හැබැයි කොතනවත් අපි බොරුවක් කියලා නැහැ. දෙවේශෙන් දෙයක් කියලා නැහැ. ඇත්ත ඇත්ත සහ ඇත්ත පමණමයි කිව්වේ. ඇත්ත දරා ගන්න බැරි නම් ඒක අපිට කරන්න දෙයක් නෑ. ඇමතිකම තියලාවිල්ලා කතා කරන්න හොඳයි කියලා හිතෙන්නේ නැහැ. කිසිසේත්ම නෑ. අපිට ඕන උනේ නෑ ආණ්ඩුව අර්බුදයක සිටියේදී අර්බුදයක් මැදදී තනි කරලා පලා යන්න. අපි අර්බුදේ විසඳන්නයි ආණ්ඩුව ඇතුළේ දැන් කතා කරේ. අපිට ආණ්ඩුව අපේ අපිට කරන්න පුළුවන් දායකත්වය ලබා දෙමින් තිබුණේ. අපිට දැන් කරන්න පුළුවන් කරන දේ නෙවෙයි කියන දේ පමණ ඇමති ධූරේ නැති වුණාම. හැබැයි අපිට ඇමති ධූරේ වටින්නේ ඇමති ධූරේ තියාගන්න අපි කවදාකවත් උත්සාහ කරෙත් නැහැ. එහෙනම් දින දෙකක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තිබ්බනේ. අපිට ඇමති ධූරේ රැකගන්න අපි උත්සාහයක් දරුවෙත් නැහැ. ඇමති ධූරෙන් අයින් වෙලා පලා යන්න උත්සාහ කරෙත් නැහැ. අපි ඒ මොහොතේ යථාර්ථයට හැම වෙලෙම මුහුණ දුන්නා. ඇයි ඔබතුමාලා කැබිනට් සාමූහිකත්වයේ බින්ද එතකොට? මාක් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා මේ සාමූහිකත්වය අමාත්‍ය මණ්ඩල සාමූහිකත්වය ගැන කතා කරද්දී කියනවා අමාත්‍යවරුන්ට අමාත්‍ය මණ්ඩලය තුල අදහස් දක්වන්න අවස්ථාව නැති වුණොත් අමාත්‍යවරුන්ට එළියට ගිහිල්ලා කතා කිරීමට සුද්ධ වූ අයිතියක් ඇත කියලා. අපි භාවිතා කළේ සුද්ධ වූ අයිතිය. එතකොට අමාත්‍යංශයේ අමාත්‍ය මණ්ඩලය ඇතුලේ කතා කරන්න අයිතිය ලැබිලා නැහැ ඔබතුමාලට? අනිවාර්යයෙන්ම ඔය හැමෝම දන්නවා. මොකද අමාත්‍ය මණ්ඩලය තුල මේ දක්වා මෙතරම් දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇති වෙලා තියෙද්දි භාණ්ඩාගාර ලේකම්වරයාත් මහා බැංකු අධිපතිතුමාත් ඇමති මණ්ඩලයට ගෙන්නලා වර්තමාන ආර්ථික අර්බුදය සහ එයින් ගොඩ යන ක්‍රමවේදය ගැන සාකච්ඡාවක් අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලුවා. ඒක උනේ ගිය දෙසැම්බර් මාසේ. අද දක්වා ඒ ඉල්ලීම ඉටු වෙලා නැහැ. මට ඔබට මතක ඇති මාධ්‍යවල පෙන්නවා අද භාණ්ඩාගාර ලේකම් සහ මහා බැංකු අධිපති අමාත්‍ය මණ්ඩල රැස්වීමට කියලා. ඔබ එවැනි ප්‍රවෘත්ති පළ කරත් ඒ මහ පොළොවේ කවදාකවත් ඇත්තක් උනේ නැහැ. දැන් ප්‍රශ්නයට විසඳුම මොකක්ද? ප්‍රශ්නයට විසඳුම තමයි අපි ඉදිරිපත් කරේ. දැන් ඒ විසඳුම මහපාරේ දෙදී ඊපස්සේ ක්‍රියාත්මක කරන්නේ නේ? බලතල අපිට කරන්න තිබුණේ. දැන් අපිට තියෙන්නේ කියන්න. ඉතින් ආණ්ඩුවට මේ අර්බුදයෙන් ගොඩ යෑමේ සැබෑ වුමනාවක් තියෙනවා නම් අපිව නැතුව හරි අපිව ඉවත් කරාට කමන්නේ. අපි කිව් දේ කරොත් ඒක රට වෙනුවෙන් ගන්න පුළුවන් ඉදිරි පියවරක්. දැන් ඔබ නිකම්ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කොහොමද මන්ත්‍රී කෙනෙක් මේ අර 11 ප්‍රතිපත්තිය ක්‍රියාත්මකට නගන්නේ? නෑ මම ඒක ඔබට කලින් කිව්වේ ඇමතිවරයෙක් ලෙස කරන්න පුළුවන් මන්ත්‍රීවරයෙක් ලෙස කියන්න පුළුවන්. අඩු ගානේ අපි අපේ යුතුකම රට බේර ගන්න කල යුත්තේ කුමක්දයි කියන තිත්ත ඇත්ත රටට කියලා අපේ යුතුකම ඉටු කරා. ඒ කරනවද නැද්ද කියන එක රට කරවන අයගේ වැඩ. දැන් ගෙදර ගිහින් මොකද කරන්නේ? බොහෝ දේ තියෙනවා. අපි මෙතෙක් කල් රට වෙනස් කරේ කැබිනට් ඇමති ධූර තිබිලා නෙවෙයි කොටි ත්‍රස්තවාදයේ පරාජය කළ හැකිය පරාජය කළ යුතුය කියන මතවාදේ මේ මහ පොළවේ පැල කරන්න යද්දි අපිට ඇමති ධූර තියා මන්ත්‍රී ධූරවත් තිබුණේ නැහැ. මේ රටේ ජනතාව අපිට විශ්වාසයෙන් ඇහුම්කන් දෙනතුරු මේ රට වෙනස් කළ හැකිය වගේම වෙනස් කළ යුතුය කියන ස්ථාවරේ අපි ඉන්නවා. ඔබතුමාට හෙට ඉඳන් පොලිමේ ඉඳන් තෙල් ගහන්න විද වාහනේට කිසිසේත්ම ප්‍රශ්නයක් නැහැ. අපි විශේෂ වරප්‍රසාද කවදාකවත් භුක්ති විඳින්නේ නැහැ. මම කොතනට ගියත් බැංකුවට ගියත් වෙන තැනකට ගියත් මම ඇමති කියලා ෂෝට් කට් එව්වේ නැහැ. රටේ ජනතාව දන්නවා පොලට ගියත්
මම කඩේ යන තැන් ගැන මිනිස්සුන්ට මම තාමත් කඩේ ගිහිලා බඩු ගන්නෙ බත්තර මුල්ලේ මට වෙළඳ ව්‍යාපාරවල නම කිව්වොත් මම මෙතන දැන්නීමක් දම්ම වෙනවා බත්තර මුල්ලේ ජනතාව දන්නවා මම කඩේ ඇවිල්ලා බඩු ගන්නෙ ෆාමසිට ගිහිලා මට ඕනේ බෙහෙත් ටික ගන්නෙ මම ඉතින් හැමදාමත් සාමාන්‍ය ජීවිතයක් ගත කරේ මගේ ඇමති ධූරයේ කියලා විශේෂ වරප්‍රසාදයක් භුක්ති නැති නිසා ඇමති ධූරයේ ඒ නිසා තමයි අපිට ජවයේ ලැබුණේ ඇමති ධූරේ නැති වුණත් කමක් නැහැ කියලා ඇත්ත ඇති සැටියෙන් කියන්නේ විපක්ෂයට එකතු වෙන්න කැමති නැහැ අපි හෙට පක්ෂ ඒකලා නායකයන් හමු වෙලා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරමු ඒ කියන්නේ විපක්ෂය ඒකට එකතු කර ගැනීමට හෝ අදහසක් තිබ්බද නැහැ අපි මොකද්ද කරන්නේ කියන එක තීරණය කරන්න මම තනියෙන් නෙවෙයි අපි පක්ෂ 11ක් එකතු වෙලා තමයි ගමනක් ආවේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේත් එහෙමයි අපි මොකද කරන්න ඕනි වඩාත්ම අපේ දේශපාලන රටට වඩාත් වාසිදායක තැනකට රට තල්ලු කරගන්න අපිට අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා මම මගේ අදහස මෙතන කියලා හරියන්නේ නැහැ මම ඒ කියන්නේ ඕනේ පක්ෂ නායක හමු වෙදි හිට පැවැත්වෙන එතනදි ගන්න තීන්දුව අනුව තමයි අපි ඉදිරියට කටයුතු කරන්නේ ඔබතුමාල එරෙනකම්ම හිටියද අන්තිමට ගෙදර යන්න නෑනේ අපිට ඉවත් කර ඇත්තෙම මේක අපි ඉවත් කරයි කියලා හිතුව මීට ගඩක් කලින්නේ ඔබට මතක ඇති ලෝක ඉතිහාසයේ ප්‍රථම වර වතාවට තමයි අමාත්‍ය මණ්ඩල සමාජිකයන් ගිහිලා අමාත්‍ය මණ්ඩල තීන්දුවක් අධිකරණයේ ඉදිරි අභියෝග ලක් කළේ ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට. ඒතකොට අපි දැනන් හිටියේ නැද්ද අමාත්‍ය ධූරේ නැති වෙන්න පුළුවන් කියලා? අපිට තිබ්බ එකම ප්‍රශ්නේ ඇයි තාම අයින් කරේ නැත්තේ කියලා. හැබැයි අමාත්‍ය ධූරය වලින් අයින් කරයි කියන බයේ හෘද සාක්ෂිය තද කරගෙන තලාපෙලා තියාගන්න අපිට හැකියාවක් නැහැ. එහෙම කරන් හිටියොත් අපිට නිින්ද යන්නේ ගන්න. ඔබද බලයක හිටියේ වාසු මෙතුමා තවමත් ඉන්නවා. සුවසේ වාසුමුතුමා ඉවත් කරේ නැහැ. ඒක අපි අතර බෙදීමක් ඇති වෙන්න ඇති. කරන්න පුළුවන් වෙයි කියලා තමයි හිතන්නේ ඇත්තේ. වාසුදේව නානකරමැතුමා කියන්නේ ඉතාම සරල අල්පේච්ඡ ජීවිතයක් ගත කරන ඇමතිකමෙන් හිස උදම්ම ගත්තේ නැති ඇමතිකමෙන් සාක්කු බර කරගත්තේ නැති පුද්ගලෙක්. එතුමට අපිට වගේම ඇමති ධූර දාලා යන්න කිසිම බාධාවක් නැහැ. ඉතින් අපි අතර බෙදීමක් ඇති කිරීමේ අරමුණෙන් වෙන්න ඇති. එතුමාව ඉතුරු කරලා අපි දෙන්නා විතරක් ඉවත් කරේ. ඔබතුමාලා හෙට ඉඳන් ආණ්ඩුවට විරුද්ධව කඩු පොළු අතට ගන්නවද? නෑ අපි ආණ්ඩුව ගැන ද්වේෂයක් නෑ අපිට තියෙන අනුකම්පාව අපේ ආදරණීය මව්බිම ගැන අපිට තියෙන ඊට වඩා අනුකම්පාව මේ ඡන්දය දුන්න 169 ගැන අපිට තියෙන බරපතල අනුකම්පාව මොකද ඒ නිසාම අපිට අමුතුවෙන් ද්වේෂාගතව හැසිරෙන්න ඕනේ නෑ අපි කරන්නේ එදා වගේම රට යා යුතු මග ආණ්ඩුවට කියන එක විපක්ෂයේ හිටේ ඉඳන් කියනවා දෙකට බෙදුණා කියලා ආණ්ඩුව දෙකට බෙදුණා නේද දැන් ඒක පොම් ආණ්ඩුව දෙකට බෙදුණා නේද බෙදුන්නේ නැද්ද අපතුවා හරි බොහොම ස්තුතියි මතුමා ඔබටත් මෙවැනි අලුත්ම වීඩියෝ දැක ගන්න අවශ්‍ය නම් වසවිස අපගේ YouTube නාලිකාව subscribe කරන්න වසවිස සයිබර් අවකාශයේ YouTube රසවින්දනාධිපති